ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටි වෙරළට ගොඩගැසු භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා හටගෙන ඇතැයි වාර්තා වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. මේ අතර කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වූ මෙම නෞකාවේ ගින්න තවමත් ක්‍රියාත්මකයි. නාවික හමුදාව හා වරාය අධිකාරිය ඇතුළු පාර්ශව එම ගින්න මැඩපැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරමින් පවතිනවා. මෙම නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වෙදල තීරයට ඊයේ අලුයම සිට ගොඩගසා තිබුණා. නිරෝධායන නීති හා සංචරණ සීමා පවා උල්ලංඝනය කරමින් එම ද්‍රව්‍ය එක්රැස් කළ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. මෙම සුන්බුන් සමග ඉන්දියාවේ කළු දිලීර රෝගය පවා සම්ප්‍රේෂණය විය හැකි බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දුන්නා. මෙලෙස වෙදලට ගසාගෙන සුන්බුන් ද්‍රව්‍ය නිසා පවිත්‍ර වූ මුහුදු වෙදල පිරිසිදු කිරීමේ වැඩසටහනක් වත්තල උස්වැටකෙයාව සිට දුංගල්පිටිය දක්වා වෙදල තීරයේදී නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තෙල් විෂවීම දැඩි වූ හොත් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්ෂා සහ සමුද්‍රාරක්ෂා යන නෞකා දෙකක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා පවතිනවා. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ තෙල් විසිරීමකදී ඊට ප්‍රතිචාර දැක්විය හැකි සීමිත පහසුකම් මෙම නෞකා දෙක සතුව පවතින බවයි. මේ අතර මෙම තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මේ දිනවල වර්ෂාවට ඍජුව නිරාවරණය නොවන ලෙසද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙනවා.